මෙට්‍රික් ටොන් 37000ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගය සඳහා ගෙවීම් සිදු කළ බවත්, කෙරවලපිටිය පරයන්තය සඳහා ගෑස් තොග ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. මෙම ගෑස් නෞකාවෙන් ගොඩබාන ගෑස් තොග දවස් 3කට පමණක් ප්‍රමාණවත් බවයි තෙල් වරාය වෘත්තීය සමිති පවසන්නේ. ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් ලක්ෂ එකහමාරක් අතර ප්‍රමාණයක් මෙවන විට වෙළඳපළට නිකුත් කරනවා. නමුත් තවමත් රට පුරා ගෑස් පෝලිම් වල අඩුවක් නැහැ. මේ ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පැවති ගෑස් පෝලිමයි. ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කරාපිටිය ප්‍රදේශයට විශාල පිරිසක් රැස් වී සිටියා. මේ බණ්ඩාරවෙල නගරේ අද පැවති ගෑස් පෝලිමයි. රත්කම ප්‍රදේශයේ ජනතාවත් අද ගෑස් ලබා ගැනීම සඳහා අලියම 4 පමණ සිට රත්කම පොළ අසල රැඳී සිටියා. නමුත් ගෑස් රැගත් ලොරි රථය වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවට ජනතාවට තොරතුරක් ලැබී තිබුණා. ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය රත්කම පොළ අසලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. මේ හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය අද උදැසන පැය 2ක පමණ කාලයක් වසා දැමීමටයි පොලිසියට සිදු වුණේ. ගෑස් ටැංකියක් ලබා ගැනීම තමයි හිටියේ. නමුත් අද ගෑස් කැතු වුණා. ගෑස් දෙනවයි කියලා මේ රටේ ජනතාවගේ දුක් ගැනවිලි කියන කවුරුවක් අන්නේ නැද කියන්නේ. මේ මිනිස්සු ණයට ගන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. සල්ලි වලට ගෑස් ගන්න ඇවිල්ලා තියෙන්නේ. සල්ලි වලට ගෑස් නෑ. අපි කියන්නේ මුන්ට මේව කරන්න බැරි නම් දාලා පළයව්. අන්න අද්ද ගන්න වඳින්නම්. මේව දාලා පළයල්ලා. මේව කරන්න පුළුවන් මිනිස්සුන්ට මේව දීපල්ලා. මම කිල්ලන්නේ එච්චරයි. ගෑස් දියව්. ගෑස් දියව්. මේ වල උත්තර. ඒක කියාපිය. ඕන් සිල්ලට. ඒක කියාපිය. මෙම විරෝධතාවය අතරතුර කාන්තාවක් සිහිසුන් වී ඇදවැටුණු බවත් අප වාර්තාකරු ප්‍රකාශ කළා. අනතුරුව රත්කම පොලිසියේ මැදිහත්වීමෙන් ගෑස් ලබා දීමේ පොරොන්දුව මත ජනතාව විසිරුවා හැරීමටයි කටයුතු කර තිබුණේ. ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල්වල දැඩි භූමි තෙල් හිඟයක්ද ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.